සුවපත් පරපුරක් උදෙසා සුවපත් දිවියකට හෙලිකරයි මන්පෙත බදාදා සුවසෙත ආයුබෝවන් ඔබට ආයුබෝවන් කියන්නේ ආයුෂ වැඩි වෙන්න කියන එකට. ඉතින් ආයුෂ වැඩි වෙන්න නම් අපි නිරෝගීව ඉන්න ඕනි. නිරෝගීව ඉන්නවා කියලා කියන්නේ අපි කයත් ඒ වගේම මනසත් නිරෝගීව තියාගන්න එකට. කොහොම නමුත් පුජ්‍යලේක් අසනීප වුණාම එහෙම නැත්නම් රෝගී වුණොත් විවිධ ප්‍රතිකාර ක්‍රම සොයාගෙන යනවා. ඔබ අහලා තියෙන ප්‍රතිකාර ක්‍රම අතර තියෙන තවත් එක ප්‍රතිකාර ක්‍රමයක් තමයි අධිචිත්ත තරංග ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව. සමහර වෙලාවට ඔබ මේ ක්‍රමය අහලත් ඇති. එහෙම නැත්නම් ඔබ අදහනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අද බදාදා සුවසිතින් අපි අවධානය යොමු කරන්නේ මේ අධිචිත්ත තරංග ප්‍රතිකාර ක්‍රමය පිළිබඳවයි. මේ පිළිබඳව අද බදාදා සුවසිතට වෛද්‍ය කරුණු පැහැදිලි කරන්නේ මනෝ උපදේශක හා අධිමානසික විද්‍යා පර්යේෂක විජය වික්‍රම ගුණතිලක මහතායි. ඔබතුමා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපි කතා කරන මේ මාතෘකාවට අදාළව ඔබට පුළුවන් ඔබේ ගැටළු යොමු කරන්න අපිට විවෘතයි මේ දුරකථන අංක 0112-6824-11 0112-6824-28. ඔබතුමා අපිට මුලින්ම කියන්න මේ චිත්ත තරංග කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම අධිචිත්ත තරංග කියලා කියන්නේ මොකද්ද කියන එක. ඔව්. බොහොම වැදගත් ආරම්භක ප්‍රශ්නය. අපි දන්නවා අපේ සිත ක්‍රියාත්මක වෙනවා. අපි හිතනවා. ඒ හිතනකොට අපේ හදවත ඇතුලේ තියෙන මනස කියන අපිට අල්ලලා බලන්න බැරි ඉන්ද්‍රියෙන් එක්තරා කිරණයක් නිකුත් වෙනවා. ඒ කිරණය හරියට මේ අපි හිතමු බෝලයක් වගේ එකකින් වටේටම එළිය විහිදෙනවා වගේ. එතන කිසිම පරතරයක් නැතුව විහිදෙනවා. අන්න ඒකට තමයි චිත්ත තරංග කියලා කියන්නේ. එතකොට අපි හිතන දෙයට චිත්ත තරංගයක් විදිහට ලෝකය පුරා ගමන් කරනවා. එතකොට ඒ ගමන් කරන එකේ අපේ චිත්ත තරංගය අපේ ග්‍රහණයට නැත්නම් අපේ පාලනයට නතු කරගත්තාම අපිට කියන්න පුළුවන් එකක් අතිශයින් එක්තැන් කරන ලද, ඒ කියන්නේ මුවහත් කරන ලද පලිංගුවකට එළිය වැටුණාම එළිය පරාවර්තනය වෙනවා. හැබැයි අපි පලිංගුව එක්තරා කෝණයකට අල්ලපුවාම ඒකෙන් ගිනි ගන්නවා. ඒ එළියෙන් අපිට පුළුවන් පුළුන් කැල්ලක් පුච්චන්න, කඩදාසියක් පුච්චන්න. ඒ වගේ අපේ සාමාන්‍යයෙන් ගලාගෙන යන චිත්ත තරංගය එක්තරා විධිමත් ක්‍රමයකට අපි සකස් කරලා ඒකෙන් අතිශයින් පුහුණු කරන ලද කියන එක තමයි මේ අධි කියන වචනේ දාපුවාම චිත්ත කියන එකට එකහුව වෙන. ඒතකොට චිත්ත තරංගය අපේ පාලනීය යටතේ විශේෂ හැකියාවන් සඳහා යොදන්න පුළුවන් විදිහට පුහුණු කිරීම. කෙටියෙන්ම කිව්වොත්. දැන් අධිචිත්ත බලය ලැබෙන්නේ කොහොමද? අධිචිත්ත බලය ලැබෙන ක්‍රම අපිට රාශියක් දකින්න පුළුවන්. එක්තරා පිරිසකට අධිචිත්ත බලය ලැබෙනවා ඉපදෙනකොටම. දැන් සමහර වෙලාවට අපි දන්නවා මේ ඉපදෙනකොටම පහුගිය ආත්මයන් ගැන කියන අය ඉන්නවා. එතකොට තව සමහර අය ඉන්නවා මොනවා හරි හැකියාවක් තියාගෙන අවිල්ල තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා මොනවා හරි විශේෂ ශාස්ත්‍රයක් පිළිබඳ ප්‍රවීණයෙක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ මීට පෙර පුහුණු වෙච්ච දෙයක් එයාගේ මනස ක්‍රියාත්මක කරන ආකාරයේ සුවිශේෂතාවයක් නිසා වැඩියෙන් එළියට එනවා. දැන් හැමෝගෙම හිත ඇතුලේ තියෙන දේ මනස ක්‍රියා කරන ආකාරයේ සුවිශේෂතාවයක් නිසා වැඩිපුර ක්‍රියාත්මක වීම. ඒක උපතින් එන්න පුළුවන්. එහෙම නැත්නම් පුහුණු කරන ලද හැකියාවකින් සමහර විට යෝගාභ්‍යාස වලින් පුළුවන්. ඔය බුද්ධ ආගමේ එහෙම තියෙන භාවනා ක්‍රම වලින් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යායාම ක්‍රම. යෝගාභ්‍යාස කියන්නේත් ව්‍යායාම ක්‍රමයක්. සමහර සරඹ කරන අය ඉන්නවා. ඒ වගේ අයට බොහොම කාලයක් තිස්සේ එකම වෘතියක් වඩු වැඩ මේසන් වැඩ හරි කමක් නැහැ. වාහන රිපයර් කරන මෙකැනික් මහත්වරු හරි කමක් නැහැ. ඒ අයට පුළුවන් ඒක තුළ දිගට යෙදීම තුළින් සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර යෙදුනහමත් ඒක එනවා. අධිචිත්ත බලයත් එක්ක ඒක ක්‍රියාත්මක වුණොත් ඉතාම කෙටි කාලෙකින් ඒක අත්පත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ආකාරයට මේ අතිශයින් දියුණු කරන ලද මේ හැකියාව වැඩි කරගන්න ක්‍රම තියෙනවා. තව ක්‍රම තියෙනවා. ඔය අමනුෂ්‍ය බලවේග එක්ක සම්බන්ධ වෙලා කරන්න පුළුවන්. තව එකක් තියෙනවා දැන් මනුෂ්‍ය බලවේග. ඒ කියන්නේ මේ සම්බන්ධ මේ බලය තියෙන කෙනෙක් ළඟ
වටේට හැදෙනවා යම් කිසි වලල්ලක් දැන් ඒකට ඉතාලම පැරණි මොහෙන්දොජාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ හම්බෙච්ච තාපසයෙකුගේ රූපයක් තියෙනවා ඒ තාපසයාගේ රූපයේ ළඟ දෙපැත්තේ සිංහයෙකුයි හරකෙකුයි ඉන්නවා ඒ දෙන්නා සටන් නොකර ඉන්නේ අර තාපසයාගේ මානසික බලයෙන් කියලා පෙන්වන්න සටහනක් ඒකේ තියෙනවා කියන එක තමයි මේ ඒ ගැන පරිශීලකයෝ කියන්නේ ඒ වගේ අර අධිචිත්ත තරංගයේ යොදලා තියෙන තැනදී ඒ යොදලා විහිදුවලා තියෙන පරාසය තුලදී ඒ ප්‍රමාණය තුල තව කට්ටියට පුළුවන් අර පුද්ගලයාගේ බලය පාවිච්චි කරන්න. එතකොට එතනදී වෙන කෙනෙක් තම අරයාගේ බලය අරගෙන අර පුහුණු කරන ලද පුද්ගලයාගේ බලය එයාගේ හරහා දෙන්න පුළුවන්. තව ඈතට දුරස්තවත් මේක කරන්න පුළුවන්. එතකොට තව විවිධ ක්‍රම අපිට පුළුවන් මේ සම්බන්ධව අපි ඇත්තටම මේ නමින් තියෙන මේ පොතේ අපි සඳහන් කරනවා. ඒ කියන්නේ තව ක්‍රමයක් තමයි රශ්මි මාලාව නැත්තම් පුද්ගලයෙකුගේ ඕරායක දැකලා තව එකක් තමයි එක් බලය තියෙන කෙනෙක් ළඟ වැඩිපුර කාලයක් තිස්සේ වැඩ කරලා තවත් ක්‍රමයක් තියෙනවා නිල අල්ලලා මනෝකායේ බලය යොදලා තව විදිහකට ප්‍රාණකාරයෙක් නැත්තම් භූතයෙකුගේ කමාන්ඩ් කරන නැත්තම් අණ දෙන භූතයෝ ඉන්නවා. අපි දෙන අණ ක්‍රියාත්මක කරන භූතයෙකුගේ බලය ලබා ගැනීමෙනුත් පුළුවන්. මේ ආදී විවිධ ක්‍රම වලින් පුළුවන් බලය ලබා ගන්න. දැන් ඔබතුමා ඊළඟට අපිට පැහැදිලි කරන්න මේ අධිචිත්ත තරංග ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? මේකෙන් රෝග සුව කරන්න පුළුවන්ද කියන කාරණේ. ඔව්. ඇත්තටම ඉතාම වැදගත්ම ප්‍රශ්නය මම හිතන්නේ ඒක. ඒ කියන්නේ මේක ප්‍රතිකාර ක්‍රමයක් විදිහට නම් රෝග සුව කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒක අපිට සනාත වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. දැන් මේකෙදි කියන්නේ මේ අධිචිත්ත බලය ලැබුණාම ඒ පුද්ගලයාගේ ජීවිතයේ විවිධ අංශවලට ඒ කියන්නේ අපි හිතමු ඒ පුද්ගලයාගේ රැකියාවට අදාළ ශාස්ත්‍රයට මේක යොදවනවා. දැන් රියදුරෙක් නම් ඒ සඳහා යොදවනවා. තව වෙනත් ආකාරයක වැඩ වැඩ කරන කෙනෙක් නම් ඒ සඳහා යොදවනවා. එතකොට මේකෙදි වෛද්‍යවරයෙක් නම් එහෙම නැත්නම් මේ ප්‍රතිකාර කරන ක්‍රමයකට සම්බන්ධ කෙනෙක් නම් එයා ඒක මේ රෝග ප්‍රතිකාරය සඳහා යොදවනවා. දැන් ඔබතුමා මේ රෝග සඳහා ප්‍රතිකාර කරන්න යොදාගත්තේ ඒකයි හේතුව. ඔව්. එතකොට මෙතනදී වෙනත් ඖෂධයක් නෙමෙයි මේ පුහුණු කරන ලද චිත්ත තරංගයම තමයි ප්‍රතිකාර කරන පළවෙනි සාධකය. ඔව්. ඒක ඒ විදිහටයි වැඩ කරන්නේ. දැන් රෝග මොනවාද සුව කරන්න පුළුවන් රෝග? ඒ රෝග ගොඩක් දේවල් අපිට ගන්න පුළුවන්. දැන් පුද්ගලයින්ගේ දැන් අද කාලේ වෙනකොට ඉපදෙනකොටම ළමයින්ට තියෙනවා සංවර්ධනය පිළිබඳ රෝග. ඒ කියන්නේ ළමා සංවර්ධනය සම්බන්ධව කායික සංවර්ධනය සම්බන්ධ රෝග තියෙනවා. මෙන්න මේ කායික රෝග සුව කිරීමට තමයි මේ ක්‍රමය අපිට වැඩියෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. දැන් මානසික රෝග දැන් මෙතන අපි චිත්ත තරංග ගැන කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මානසික රෝග සුව කිරීමක්ද කියලා. ඇත්තම කියනවා නම් මානසික රෝග සුව කිරීම ලේසි නැහැ ඇඟේ තියෙන රෝග සුව කරන තරම්. මානසික රෝගයක් සුව කිරීම අතිශය සංකීර්ණ කටයුත්තක්. ඒකෙදි ඒ පුද්ගලයාගේ ආරය නොයෙක් දේවල් නිසා එයාගේ මනස නැවත සකස් කිරීම හරිම අමාරුයි. කාලයක් තිස්සේ මුල් බැහැගත් සිතවිලි පද්ධතියක් එක්ක. දැන් ඇඟේ තියෙන රෝග බැලුවොත් එහෙම දැන් ওই හන්දියක් පැනලා එහෙම නැත්තම් අපි වැටෙනවා, ලෙස්සනවා. ඒ තැන්වලදී දණිස්ස වලලු කර අත දැන් ඔය අත උස්සන්න බැරුව යන ඒවා තියෙනවා. ඒ වගේ රෝග. ඊළඟට ළමාවියේ සංවර්ධනයේදී අර මේ ඔක්කොම වෙන්නේ ඇඟ පුරා ගලාගෙන යන ශක්තියක් තියෙනවා ඇඟ ඇතුලේ ජීව ශක්තියක්. මේකට ඉංග්‍රීසියෙන් එනර්ජි හීලින් කියන වචනය පාවිච්චි කරනවා. ඇඟ ඇතුලේ තියෙන ජීව ශක්තිය. එතකොට ඒ ශක්තිය නාඩි මගින් ගමන් කරනවා ඇඟ පුරා. ඒ ගමන් කරන එක අවීර වුණාම වෙන දේ වළක්වන්න පුළුවන් වෙනකොට. දැන් සමහර විට දැන් මේ ක්‍රමය ඔය පිළිකාසුව කිරීම සඳහා සමහර වර්ගවල පිළිකාසුව කිරීම සඳහා ඉතාම ප්‍රත්‍යක්ෂ විදිහට වෙන රටවල් වල භාවිතා කරනවා. අංශභාගය, රූමටිසම්, දැන් රූමටොයිඩ් ආත්‍රයිටිස් වගේ ඒවා බෙහෙත් නැති රෝග. ඔබතුමා රෝග ගණනාවක් සඳහන් කරලා තියෙන ඔබතුමා ප්‍රතිකාර කරන විශේෂයෙන්ම සන්ධි රෝග, කොඳු යට පෙළ ආශ්‍රිත ඇදවීම්, ඒ වගේම කුදය, ඒ වගේම අංශභාගයේ දද, හෘදේ වස්තුවේ ප්‍රශ්න, සජීවී මං හිතන්නේ උදාහරණත් අපිට ගන්න පුළුවන් මේවි. ඒ වගේම අක්ෂි සම්බන්ධ රෝග තත්ත්වයන්, අත්පා හිරිවැටීම්, ඉදිමීම්,
හිසාශ්‍රිත රෝග තත්ත්වයන් ඒ වගේම ලේ ගමන අඩුවීම මං හිතන්නේ අර අඩු මේ අපි කියනෝනේ ලෝ ප්‍රෙෂර් කියලා අඩු පීඩන තත්ත්වයේ වෙන්න ඕනි ඊළඟ ආතරයිටිස් දියවැඩියාව උදරාබාධ ඒ වගේම වායු ගෙඩි ඊට පස්සේ සඳහන් වෙනවා අධික කෝපයත් පාලනය කරන්න පුළුවන් කියලා ඒ වගේම මේ මුත්‍රා වකුගඩු සම්බන්ධ රෝග ඇදුම හුස්ම ගැනීම අපහසුතා මේ කීපයක් විතරයි අපිට කියන්න බෑ බෝ නොවන රෝග වලට විතරද මේක අදාළ වෙන්නේ බෝ වන රෝගත් තියෙනවා දැන් එකක් දද වගේ එකක් බෝ වෙන රෝගයක් එතකොට අපිට පුළුවන් මේ අධිචිත්ත කිරණය මගින් අපි පුහුණු කරන ලද කිරණය මගින් ඒ දදය ඇති කරලා තියෙන දැන් මේ ජීවියෙක් ඉන්නෝ ඒ ජීවියට අපි අධික තාපයක් යොමු කරලා ඒ ජීවියගේ ඇතුලේ තියෙන අර ස්ට්‍රක්චර් එක නැත්තම් ව්‍යුහය ජීවි ව්‍යුහය බිඳ වැටෙන ආකාරයට අපි කිරණයක් යොමු කරනවා විවිධාකාරවල කිරණ යොමු කිරීමෙන් අර ජීවිය මර්ධනය වෙලා ටික 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 මර්ධනය වුණාම අවසානයේදී ඒ ජීවිය නැතුව යනවා එහෙම අයට ප්‍රතිකාර කරලා තියෙනවද කරපු සජීවී උදාහරණ අපිට ඕන තරම් තියෙනවා එතකොට ඒ ජීවියන වැඳ වුණාම අර දදේ හොඳ වෙන්නේ නැතුව තියෙන එක හොඳ වෙනවා තුවාල වලටත් ඒ වැඩේම වෙනවා දැන් අපි හිතමු ආතරයිටිස් සන්ධි රෝගයක් නේ ආතරයිටිස් කියන්නේ දැන් ඒ එන හැම තත්ත්වයකටම රෝමේ ඒ කියන්නේ ප්‍රතිකාර කරන්න පුළුවන් ද මේ ක්‍රමයෙන් එතනදී වැදගත්ම වෙන දේ තමයි සන් ඒ ඕනෑම රෝගයකදී ඒ රෝගයේ ඇති වෙන මූලික හේතුවක් තියෙනවා අන්නේ ඒ හේතුවත් එක්ක අපිට සටන් කරලා ජය ගන්න පුළුවන් එකක් නම් එතකොට අපිට ඒකෙදී සුව කරන්න පුළුවන් දැන් මේ මූලික හේතුව අපි හිතමුකෝ ඔස්ටියෝපොරොසිස් කියලා ඔස්ටියෝ ආතරයිටිස් කියලා කියමු ඒකෙදී හන්දිය දිරාපත් වෙනවා ඇටකටු දිරාපත් වෙනවා එතකොට දිරාපත් උණු ඇටකටුවට අපිට ප්‍රතිකාර කරන්න බෑ දැන් සමහර ලාවට ඇක්සිඩන්ට් එක හදිසි අනතුරකින් අපි කියමුකෝ හදිසි අනතුරකින් කෙනෙකුගේ අස්තිය දෙකට බිඳෙනවා එතකොට ඒකට අපිට අමාරුයි දැන් ඇස් රෝගයක් කියලා හිතමු ඇහැට මොන හරි එකක් වැදිලා ඇහැ පිච්චෙනවා නැත්නම් ඇහැ හානි වෙනවා තුවාල වෙනවා එතකොට මේ තුවාල වෙච්ච තැන කොටසක් ඇහි නැහැ නැති වෙච්ච දෙයක් ආපහු ගන්න බෑ කියන එක ඒක ගන්න බෑ දැන් ඇටකටු වගේ දේවල් ඔස්ටියෝපොරොසිස් ඇටකටු දිරා ගිය දිරා යෑම දැන් ඒ වගේ දෙයකට මේ ක්‍රමය ප්‍රයෝගී කරගන්න අපහසුයි කියන කාරණේ කියන්නේ ඒ වගේම ඊට පස්සේ තියෙන අනිත් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්න පහසුයි දැන් සමහර විට ඒ අස්ති දිරා යෑමට හේතුව ඇඟේ ඇතුලේ අක්මාවෙන් හෝ කොහේ හරි තැනකින් නිපද වෙන රසායන ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් එතකොට ඒ රසායන ද්‍රව්‍ය නිපද වෙන්නේ අක්මාව දැන් ඇත්තටම මෙතන කියන්න ඕනේ බෙහෙත් නැතුව සුව වෙන්නේ දැන් අපේ ශරීරයේ බෙහෙත් නැතුව නිරෝගීව අපි ජීවිත කාලේ සෑහෙන ප්‍රමාණයක් කාලයක් තියාගෙන ඉන්නවා බෙහෙත් කිසිම දෙයක් අවශ්‍ය නැහැ ඒ ඔක්කොම සමබරතාවය ඇඟ ඇතුළෙම සකස් කරනවා ඒ සකස් කරලා දෙන සමබරතාවය ගිලිහි ගිය වෙලාවට ඒ ගිලිහුණු සමබරතාවය සම විෂමතාවය බලලා ඒක ගලපන්න තමයි අපි බෙහෙත් දෙන්නේ එතකොට ඒ සමබරතාවය අපි අපේ අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතිය තුලින් නැවත අර හරි ගැස්සුවොත් එතකොට අර පිටින් දෙන බේත අවශ්‍ය නැති තැනටපත් වෙනවා එතකොට තමයි සුව වෙන්නේ ඒ කියන්නේ රෝගයට මූලික හේතුව නැති කරන්න පුළුවන් හේතුවක් නම් මේ ක්‍රමය හරහා ඒ රෝගය සුව වෙනවා එතකොට සමහර විට එකම රෝගය වෙන්න පුළුවන් දැන් අපි හිතමු හන්දියක දැන් ඔය දනිස් එහෙම සමහර ලාවට බද්ධ කරන්න කියලා කියනවා මේ ඒකට හේතුව දනිස්ස වියලිලා දැන් අපිට පුළුවන් දනිස්ස වියලිකම නැති කරන්න ඒ දනිස්සට ගලාගෙන යන ලේ ගමන සකස් කරලා දුන්නාම දනිස්ස වියලි බව නැති වෙනවා දැන් එක්ස්රේ එකට පවා සටහන් වෙන්නේ නැති කාටිලේජ් කියන ඒවා ඊළඟට අපි ඒ දනිස්ස තෙත් කරන විදිහට දනිස්ස ඇතුළට ලේ ගමන සකස් කරලා දීලා ඉවර වෙලා නැවත එක්ස්රේ ගත්තාම සටහන් වෙනවා වර්තමානයේ වගේ කාර්යක ඇත්තටම ඊටමත් ප්‍රයෝජනවත් මොකද ඖෂධ භාවිතා කරන්නේ නැතුවනේ මේ ක්‍රමය භාවිතා කරන්නේ ඒක ඊටමත් වැදගත් වෙනවා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හෘදේ වස්තුවේ තියෙන ප්‍රශ්න කොහොමද මේ තරංග ප්‍රතිකාර ක්‍රමයේ මගින් සුව කරන්න පුළුවන්ද සමහරවිට විහිළුවක් වෙන්නත් පුළුවන් ඔබතුමා පැහැදිලි කරන්න ඔව් බොහෝ විට එහෙම වෙන්න පුළුවන් සමහර අයට මොකද දැන් ඇත්තටම අපි ගොඩක් දේවල් දැන් අපි දන්නවා ලංකාවේ හිටපු අය විතරක් නෙමෙයි ලෝකෙම හිටපු අය දැන් අභ්‍යවකාශ යානයක් හන්දට ගියා ගිහිල්ලා හන්දට ගොඩ බැස්සා කියපුවාම ඕක පිළිගත්තු නැති අය මේ මෑතක් වෙනකම්ම හිටියා ගම්වල ඒක ඒ අයට විශේෂ නොවන දෙයක් එතකොට අපිට විශේෂ නොවන දෙයක් පිළි නොගැනීම අපේ සාමාන්‍ය සිරිතක් එතකොට ඒකට අදාළව අපි යම් හේතු සාධක ප්‍රමාණයක් ඊටම අස්පනා අපිට පේන විදිහට ඔප්පු කරන්න පුළුවන් විද්‍යාත්මකව නම් සත්‍යක්ෂණය කළ හැකි දේවල් වලින් සනාථ කරලා පෙන්වපු දේකුත්
පිළිගන්නේ නැති අය අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ ඒ යම් ක්‍රියාවලියක යම් තමන්ගෙම මතවාදයක ජීවත් වෙන අය කියලා. එහෙම නැත්තම් ක්‍රමානුකූල ක්‍රමයකට මේක හදලා පෙන්වුවට පස්සේ ඒක පිළිගැනීමට ලක් වෙනවා. ඒක සම්භාවනාවට පාත්‍ර වෙනවා. බොහෝ වෙලාවට වර්තමානී පුරුදු වෙලා ඉන්න පුජ්‍යලේක එක්කෝ බටහිර ප්‍රතිකාරකම එහෙම නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිකාර කිරීම මේ ක්‍රමය පිළිබඳව සමහර අයගේ විශ්වාසයක් නැහැ. නමුත් මෙහි ඇත්තක් තියෙනවා. මොකද ඔබතුමාගේ තරංග ශක්තිය මට පින්නුවා. දැන් ඕනනම් සීතල කරන්න පුළුවන්, එහෙම නැත්නම් රත් කරන්න පුළුවන්. මට ඒක ගැන කිසිම විවාදයක් නැහැ. මට පිළිගන්න පුළුවන්. දැන් ඔබතුමා කියන්නේ මේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ඇදවීම වගේ දේවල්, කුදේ වගේ දේවල් කොහොමද මේකෙන් සුව කරන්න කියන කාරණේ? දැන් පැති කුදේ කියලා උපතින් එන රෝගයක් තියෙනවා. ඒකට ලෝකෙම තියන්නේ කොඳු ඇට පෙළට බෝල්ට් වගේක් හයි කරලා ඒක මැද්දෙන් කම්බියක් දාලා අදින ක්‍රමයක් තමයි. එහෙම නොකර අපිට පුළුවන් පුංචිම කාලේ දැන් අවුරුදු 19 වගේ වෙනකොට සාමාන්‍ය ළමයෙකුගේ කොඳු ඇට පෙළ වර්ධනය ඉවර වෙනවා. දැන් ඔය ලක්ෂණය අපි දකිනවා ගොඩක් කාලවලට උපත්තියේම එන ශරීර සැකැස්ම තුල මේක සටහන් වෙලා තියෙනවා. නමුත් මේක එළියට එන්න පටන් ගන්නෙ එක්තරා වයස් සීමාවකදී. ඒ පටන් ගන්නම වයස් සීමාවේ ඉඳලා ඒක අපි අනිත් පැත්තට මේ ඇටකටුව වලට මේ තරංග ශක්තිය යොමු කරලා ඇටකටුව රත් කරලා මෙලෙක් කරලා ඇටකටුව දිගෑර 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 හදන්න පුළුවන්. දැන් මේකම කරන්න සිංහල බෙහෙත් ක්‍රමයක් තියෙනවා. දැන් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය වෙනයි, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙනයි. දැන් ඔය අපි බොහෝ විට බටහිර වෛද්‍ය ක්‍රමය කියලා පාවිච්චි කරන ඇලෝපති ක්‍රමය, ඊට පස්සේ තව තියෙනවා හෝමියෝපති ක්‍රමය, තව චීනේ තියෙන චීන වෛද්‍ය ක්‍රමය, තව නොඑක් වෛද්‍ය ක්‍රම තියෙනවා. කොරියාවේ තියෙන වෛද්‍ය ක්‍රමය චීන ක්‍රමයේම ශාඛාවක් විය හැකියි. නමුත් කොරියන් අය ඒක පිළිගන්නේ නැහැ. ඊළඟට තව වෛද්‍ය ක්‍රම තියෙනවා. දැන් ඔය ලෝකෙට ආවේණික ස්වීඩනය වගේ රටවල් වල, අප්‍රිකානු රටවල් වල විශාල මේවට ඕල්ටර්නේටිව් තෙරපීස් නැත්නම් වෛකල්පික ප්‍රතිකාර ක්‍රම, විකල්පීය ප්‍රතිකාර ක්‍රම කියලා නම් කරනවා. දැන් මේ ඔක්කොම එකතු කරලා ඉන්ටිග්‍රේටිව් මෙඩිසින් කියලා, ඉන්ටිග්‍රේටිව් තෙරපි කියලා, ඇත්තටම මෙඩිසින්ම නෙමෙයි තෙරපි, ප්‍රතිකාර ක්‍රමයක් විදිහට ලෝකයේ දැන් අද ඉන්ට්‍රිගේටිව් තෙරපි සංගත නැත්නම් ඔක්කොම එකට එකතු කරලා අරගෙන මේ ලෙඩේට මේ ප්‍රතිකාර ක්‍රමය හරියන්නේ. ඒ ක්‍රමෙන් ඒක සුව කරනවා. ඒ ආකාරي ක්‍රමයක් ලෝකෙ පැතිරිලා යනවා. එතෙන්දි මේ ක්‍රමය යොදලා කරනේවා බොහෝම දේවල් පරිශ්‍රණාත්මක මට්ටමින් ඔහෙම රටවල් වල තියෙනවා. ඒ වගේදි මේ කුණ්ඩලිනී ශක්තිය, යෝග වලින් ලැබෙන බලය නැත්නම් උපතින් ලැබෙන බලය, මේවා ඇසුරෙන් කරන දේවල් ගැන සනාත වෙමින් පවතිනවාද? ඒ සනාත වෙමින් පවතින එක පිළිගන්නේ නැති අය තමයි මම කියුවේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේම මතවාදයක් වෙනුවෙන් පිණි සිටින අය. දකින්න තියෙන දේ පිළිගන්න මට්ටමට එන්න ඕනේ. පස්සරු 1යි විනාඩි 49යි දැන් වෙලාව. ඔබ සවන් දෙනි බදාදා සුවසෙතට. අද අපි අවධානය යොමු කරන්නේ අධිචිත්ත තරංග ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව. ඔබට පුළුවන් මේ පිළිබඳව දැනගන්න ඕන නම්, එහෙම නැත්නම් ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න අපිට. මතක් කරනම් දුරකථනංක 0112 6826 2411, 0112 6826 2428. ඔබතුමා දැන් අපිට පැහැදිලි කරන්න, දැන් යම්කිසි විදිහකට යම්කිසි රෝගයකට බෙහෙත් ගත්තොත් මේක නිට්ටාවටම සුව කරන්න පුළුවන්ද කියන කාරණේ? දැන් ඇත්තටම එක දෙයක් මට පළමුවෙන්ම මතක් කරන්න ඕනේ තෙන්දි, අපි දවසින් දවස අපේ ජීවිතය ගෙවිලා ගෙවිලා යනවා. එතකොට ඒ යනකොට අපේ ශරීරීමක් අඩුවීමක් වෙනවා. ඒ අතරේ රෝගයක් හැදුනහම රෝගෙනුත් අපේ ශරීරයේ කොටසක් ක්ෂය වෙනවා. එතකොට ඒ ක්ෂය වෙන එක නැවත පරණ තිබුණු තත්වයටම ගන්න එක මට හිතෙන විදිහට කරන්න බැරි දෙයක්. නමුත් සැලකිය යුතු මට්ටමකින් නැවතත් පරණ හිටපු තත්වයට ඉතා ආසන්න තැනකට අරගන්න එක මේ කරන්න පුළුවන් දෙයක් කියලා මම හිතනවා. එතකොට ඒ ඉතාම ආසන්න වූ තත්වයටම මේ මතක් මේ අපිට ගන්න පුළුවන් වෙනවා නම් අන්න ඒක හරි. එතකොට සමහර දේවල් ඒ විදිහට බොහෝ දුරට ආසන්න වූ තත්ත්වයටම සුව වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, අපිට දුරකථන එමෙතුමක් තියෙනවා 0112 6826 2411 දුරකථනයේ ඉන්න ඔබට අවස්ථාව තියෙනවා ඔබේ අදහස හෝ ගැටලුව ඉදිරිපත් කරන්න. කල්පතරින් කතා කරන්නේ දැන් ඔය එක එක සූත්‍ර තියෙන රතන සූත්‍රය, අභිසම්බිදාන සූත්‍රය, ඒ සූත්‍ර ගායනා කරනකොටත් ඔය ඔබීටගේ මා කියලා නවකේව මේ නිකුත් වෙනවා කියලා අහලා තියෙන, ඒකේ සත්‍යතාවයක් තියෙනද කියලා තමයි දැනගන්න ඕන. අවස්ථාව ලබා දුන්නට ස්තුතියි. තියෙන්නේ තමන් හිතෙන් තදින් විශ්වාස කරගෙන
ඉන්නකොට හිත එකඟතාවයට පත් වෙනවා. ඒ හිත එකඟතාවයට පත් වුණාම හිතෙන් ඒ කිරණය නිකුත් වෙනවා නම් හරි. දැන් ඒකම සමානයි අම්මා කෙනෙකුගේ දරුවෙක් ලෙඩ වුණාම දරුවව තුරුල් කරගෙන අම්මා අදිෂ්ඨාන කරනවා. අන්න ඒ වගේ අර සූත්‍රය ගැන තද විශ්වාසයක් තියාගෙන ඒක කියවනකොට සජ්ජායනා කරනකොට යාඥාවක් වුණත් තද විශ්වාසයක් තියාගෙන කියවනකොට එතනදී සිත්තේ බලය ක්‍රියාත්මක වෙලා අරක හොඳ වෙන්න වැඩ කරනවා. හොඳයි අපිට තවත් දුරකථන මෙතුමක් තියෙනවා 0112268241411 දුරකථනයේ ඉන්න ඔබට අවස්ථාව දෙන්න. මම පාදුක්කෙන් කතා කරන්නේ. මම චන්ද්‍රිකා කුමුදිනී කියලා මම දැනට රූමටොයිඩ් ආතරයිටිස් රෝගයෙන් ප්‍රතිකාර ලැබන බොහොම දුක් විඳපු කෙනෙක්. මම දැනට විජය වික්‍රම මහත්තයාගෙන් ප්‍රතිකාර ගන්නවා. දැනට මාස 10ක පමණ කාලයක් මං අවුරුදු 16ක් විතර මේ රෝගයෙන් පීඩා විඳලා තියෙනවා. එතුමා තමයි මව නැගිට්ටවලා මේ තත්ත්වයට ගන්න තරමට මේ ප්‍රතිකාරය හොඳ කරලා තියෙන්නේ. හොඳයි අපිට ආපු සජීවී උදාහරණයක් මං හිතන්නේ ඒ ඔබතුමා ප්‍රතිකාර කරපු එක්තරා රෝගියෙක් දැන් සුව වුණු බවක් තමයි පවසන්නේ. දැන් ඔබතුමා මේ අධිචිත්ත තරංග ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව ග්‍රන්ථයක් රචනා කරලා තියෙනවා. ඕන කෙනෙකුට පුළුවන් කැමැත්තක් තියෙනවා නම් මේ ප්‍රතිකාර ක්‍රමය ගැන දැනගන්න අවශ්‍ය නම් අරගෙන කියවන්න. ඉතින් අපි ඊළඟට ඔබතුමාගෙන් අහන්නේ දැන් යම් කිසි රෝගයක් සුව වීමට ගතවන කාලය තීරණය කරන්නේ කොහොමද? ඒකට අනුව තීරණය කරන්නේ රෝගය ඇඟේ කොයිතරම් දුරට වර්ධනය වෙලාද. එතකොට ඒ රෝගය ඇඟේ තියෙන එක මේ කොයිතරම් දුරට වර්ධනය වුණාද කියන එක තමයි වැදගත්ම සාධකය වෙන්නේ. පැවතිච්ච කාල සීමාවත් සමහර වෙලාවට හිමීට වර්ධනය වෙනවා දිග කාලයක් තිස්සේ, සමහරවට එක් පොඩි කාලයක් තිස්සේ වැඩිම වර්ධනය වෙනවා. දැන් එතකොට එහෙම වර්ධනය වුණාම ඒ වර්ධනය වෙලා තියෙන එකේ කොටස් තියෙනවා. දැන් ඔය රූමටොයිඩ් ආතරයිටිස් කියන ඔය තත්ත්වයේදී මේ කියන කෙනාගේ ඇඟිලි පුරුක්කල ඉඳලා කොඳුවැට පෙළේ ඉඳලා බෙල්ල අත් දෙක වැලමිට මැණික් කටුව ඇඟේ තියෙන සෑම සන්ධියක්ම ඉදිමිලා තිබුණු තත්ත්වයක්. එතකොට ඒ හැම කොටසක්ම අපිට එකින් එක සකස් කරගෙන එනකොට තමයි නැගිටින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ දැන් අංශභාගය වුණත් එකපාරම ලොකු ඇටැක් එකක් නම් ඇවිල්ලා තියෙන්නේ හදවත තුල ලොකු ප්‍රශ්නයක් නම් තදබදයක් නම් නහරවල. එතකොට ඒකෙදි ඒ ලොකු එකක් නම් ඒක අපිට බෑ. එතකොට යම් ප්‍රමාණයකට යම් කාල සීමාව අර තියෙන දරුණුතාවය අනුව හොඳ කරන මට්ටමේ තියෙනවා නම් අසාධ්‍ය දුසාධ්‍ය කියලා කියනවනේ. දැන් අපි කියනවා අසාධ්‍ය රෝගියෙක්. අසාධ්‍ය කියන්නේ සුව කළ නොහැකි. සාධ්‍ය කියන්නේ සුව කරන්න පුළුවන්. දුසාධ්‍ය කියන්නේ අමාරුවෙන් සුව කළ හැකි. සුසාධ්‍ය කියන්නේ ලේසියෙන් සුව කර හැකි. එතකොට අපි දැන් ওই අසාධ්‍ය කියන එක ගන්නේ සාමාන්‍යයෙන් හඳ කරන්න අමාරු මට්ටමේ අයට. ඒක අපි වචන පටලවාගෙන කතා කරන එකක්. ඒ වගේ මට්ටම් වලින් අපිට පුළුවන්කම තියෙනවා. දැන් සමහර වෙලාවට මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව යම් කෙනෙක් උනන්දු වෙනවනම් කොහොමද ඒ අය ඔබතුමාව හමු වෙන්නේ? දුරකථන අංකයක් හරහා මම මෙපමණ කාලයක්ම මම භාවිතා කරපු ක්‍රමය තමයි මගේ ළඟින් කවුරු හරි කෙනෙක් ප්‍රතිකාර අරගෙන සුව වෙනකොට ඒ සුව වෙච්ච කෙනාගෙන් තව කෙනෙක් දැනගෙන ඒ පණිවිඩය ගිහිල්ලා ඔව් එතකොට යා මේ ගැන මේක මේ ඇහින් දැකලා එන්නේ. එතකොට දැන් කවුරු හරි රෝගියෙක් කොඳ වුණා නම් එයාව ඇහින් දැකලා අහපුවාම මම මෙතනින් මේ විදිහටයි කරගත්තේ කියලා හොයාගෙන එනවා. ඒ එනකොට අර දුරකථන අංකයට ඇමතුමක් දීලා විස්තර කියලා මේ ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්. ඒ විදිහට සුව කරපු රෝගීන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? මම හිතන්නේ ලක්ෂ දෙකකට වැඩි ඇති. එතකොට ඒ අය හරහා සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් දැනටත් ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර ගන්නවා නොයෙක් විදිහ ආබාධ තත්ත්වයන්ට. දැන් මෙතනදී අපි මේක විතරක් කරන්න ඕනි කියන අන්තගාමී මතයක නැහැ. දැන් සමහර වෙලාවට කෙනෙක් ඇවිල්ලා අභියෝග කරන්න පුළුවන් නේද? පුළුවන් නම් මේක හොඳ කරන්න පුළුවන්ද? ඒ වගේ හමු වෙනවා ඇති නේද ඔබතුමාට? ඔව්. ඇත්තටම අපිට සැබෑ අභියෝගයේ තියෙන්නේ රෝගියාගේ තියෙන රෝගය සුව කළ හැකිද නොහැකිද කියලා. ඒකට අපි සුව කරන්න පුළුවන් නම් ඒක තමයි අභියෝගය. නමුත් කවුරු හරි කෙනෙක් වාචිකව මේ දෙපැත්තට පිළිබෙදේකින් වගේ අභියෝගයක් ගේනවා නම් පුළුවන් නම් මේක හොඳ කරන්න වගේ කියන මට්ටමට. එතකොට ඒක ඇවිල්ලා එදිරිවාදිකමක් තත්ත්වයටපත් වෙනවා. ඒ අය ප්‍රතික්ෂේප කරන ඔබට. ඒ අය මට ප්‍රතික්ෂේප වෙනවා. අපේ සිතවිලි පද්ධතියෙන් එහෙම වුණාම දැන් කවුරු හරි කෙනෙක් එහෙම අපිත් එක්ක නිකන් නොගැලපෙනවා වගේ නම් ඒක අපෙන් අයින් වෙලා යනවා. ඒක සාමාන්‍ය ලෝක ස්වභාවය. හොඳයි. ඔබතුමා අද දවසේ ලබා දෙන පණිවිඩය මොකන්ද? ඔව් මට කියන්න තියෙන්නේ අපි හැම කෙනෙක්ම
ඉතාලම මගේ මේ ප්‍රතිකාර ක්‍රමයක් එක්කම බැඳිලා මම ගෙනියන දෙයක් තියෙනවා තව එකක් ඒක තමයි කෙනෙක් හොඳ මානසික සමබරතාවයකින් යුක්තව ජීවත් වෙන ගමන්ම කෘත්‍රිමව නිෂ්පාදනය කරපු දේවල් ඇඟට ඇතුල් කරගන්න එක බොහොම රසකාරක නොඑක් විදිහේ දේවල් කල්තබා ගන්න දේවල් තියෙන ආහාර වලින් පුළුවන් තරම් වැරකිලා තමන් පුළුවන් තරම් ස්වාභාවිකත්වයට එන්න ඒ ස්වාභාවික විදිහට කෑම බීම ගන්න පටන් ගත්ත තරමට අපිට ස්වාභාවික විදිහට අර පරණ යුගයේ ගල් යුගයේ හිටපු මිනිස්සු වගේ නිරෝගීව ඉන්න පුළුවන් වෙනවා හොඳයි එහෙමනම් මේ පණිවිඩය සමගින් අද අපි සුවසිතින් සමු ගන්නවා අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන ඔබතුමා සහභාගී කරගෙන තවත් මේ වැනිම වැඩසටහනක් කරන්නට අද සුවසිතින් අපි අවධානය යොමු කළේ අධිචිත්ත තරංග ප්‍රතිකාර ක්‍රමය පිළිබඳවයි ඒ පිළිබඳව අද සුවසිතට කරුණු පැහැදිලි කළේ මනෝ උපදේශක හා අධිමානසික විද්‍යා පර්යේෂක විජේ වික්‍රම ගුණතිලක මහතායි ඔබතුමාට අපේ ස්තුතිය හිමි වෙනවා අද බදා දාසුව සිතට සහභාගිමින් මේ කරුණු පැහැදිලි කළාට බොහොමත්ම ස්තුතියි මුහුණු පොතින් ඔබ හමුවන්නට නව මාධ්‍ය සහාය ලබා දුන්නා හෂිනි ඉරේෂානි නිෂ්පාදන සහාය ලබා දුන්නා අචලා ගුණසේකර බදා දාසුව සිත නිෂ්පාදනයේ සහාය ඉදිරිපත් කිරීම උදේරාණි වික්‍රමසිංහ අපි අලිත් හමුවෙමු ලබන සති බදා දාසු පුරුදු වේලාවට අපේ ප්‍රාර්ථනය ඔබට නිරෝගීමත් ජීවිතයක්